मोहक्खयो निब्बानम्। පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හැම වෙලාවකම අපිට උදව් කරනවා අපේ හදවත නිවා ගන්න. එතකොට අපේ හෘද සාක්ෂිය කෙලෙස් වලින් ආතුර වෙලා ඉවරයි. එතකොට කෙලෙස් වලින් ආතුර වුණ හෘද සාක්ෂිය නිවා ගන්න ඍජු වැඩපිළිවෙලක් අපට ඇත්තේ නැහැ. ලෝකේ විවිධ දැනුම් පරාස ගවේෂණය කරාට අපේ හදවත නිවා ගන්න ඍජු වැඩපිළිවෙලක් අපට මුණ ගැහුන්නේ නැහැ. එතකොට අපට වැදගත්ම දෙයක් තමයි බුදු කෙනෙක්ගේ මේ පණිවිඩය මේ මොහොතේ මගේ ජීවිතයට ගලපාගෙන මම කොහොමද නිවිල යන්නේ කියන කාරණේ. එතකොට මගේ ජීවිතේ නිවා ගන්න මට උවමනාවක් තියෙනවා නම් ඒක තවත් කෙනෙකුට පවරලා මගේ ඇඟ බේර ගන්න පුළුවන්කමක් නැහැ. ඒක පැවරෙන්නේ මටයි. එතකොට මේ වගකීම මට පැවරෙන දෙයක් මිසක් ඒක කාටවත් පවරන්න පුළුවන් තත්වයක් නෙමෙයි පින්වත්නි. එහෙමනම් අපට වැදගත් දෙයක් තේරෙනවා. ඒ වැදගත්ම දේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මේ මොහොතේ මගේ අභ්‍යන්තරය තුළ මම ගලප ගන්න ඕන. ඒ ගලපගත් පමණින් මගේ හෘද සාක්ෂිය මගේ හදවත නිවෙන්න පටන් ගන්නවා. එතකොට ඒක මේ හාමුදුරුවෝ කෙනෙකුටවත් එහෙම නැතුව මේ විවිධ ආරාමවල ඉන්න පිරිසට ත්‍රිපිටකයට මේ කිසිවකට අපිව නිවන්න බෑ. අපිට නිවෙන්න යම් උදව්වක් හම්බ වෙන්න පුළුවන් පොත්වලින් හාමුදුරුරුන්ගෙන් ආයතන වලින් අපට උදව්වක් හම්බ වෙයි. හැබැයි අපේ හෘද සාක්ෂිය නිවා ගන්න ප්‍රායෝගික වැඩපිළිවෙල අපි විසින් කරගන්න ඕන දෙයක්. ඒක තම තමාගේ හදවත තුල ගොඩනගෙන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල බලකිරීමක් නැහැ. කැමති කෙනෙකුට නිවෙන්නත් පුළුවන්, කැමති කෙනෙක් සංසාරෙට ගියා කියලා කිසිම බුදුරජාණන් වහන්සේගේ තහංචියක් නැහැ. හැබැයි උන්වහන්සේ සංසාර මඟ කියද්දී ඒ සංසාර මඟේ තියෙන අවධානයමත් ඊට අමතරව නිවන් මඟත් නිවන් මඟට අදාළ ඍජු වැඩපිළිවෙලේ තියෙන ලාභයත් ගැන අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් බුද්ධ කාලයේ සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ හැමෝම උන්වහන්සේගෙන් මේ නිවන් මඟ ගැන අහගන්න ආවම නෙමෙයි. සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ මේ බුදු කෙනෙක් පහළ වෙලාලු ශාක්‍ය වංශයෙන් මෙන්න මෙහෙම කෙනෙක් ගිහින් පැවිදි වෙලා ඉන්නවලු, උන්වහන්සේ අවබෝධයටපත් වුණාලු, ගිහි කාලේ යුව රජ කෙනෙක්ලු, මෙන්න මේ කතාන්දර වලට තමයි උන්වහන්සේ ළඟට එන්නේ. මොකද ඒ හැමෝම බුදුරජාණන්සේට ගරු කරපු බවකුත් පේන්නේ නැහැ. දැන් ගොඩාක් දෙනෙක් උන්වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා උන්වහන්සේක කතා කරනකොට සමහර අය ඉන්නවා මේ අපේ කච්චේ භගවතා සද්දින් සම්මෝදින්සු ඒකමන්තන් නිසීදින්සු. සමහර අය හිටියා උන්වහන්සේට වැඳලා වාඩි වුණා ඇවිල්ලා. තවත් සමහර අය හිටියා සම්මෝදනීයන් කතං සාරාණීයන් වීති සාරෙත්වා. උන්වහන්සේක කතා කරලා උන්වහන්සේක ප්‍රියමනාපව කතා බහ කරලා ඒ අය වාඩි වුණා. ඒතර බලන්න හැමෝම එක වගේ නෑ. ඒ වගේම තවත් සමහර අය හිටියා උන්වහන්සේට බොහොම ගෞරවයෙන් වන්දනා කරලා අප්පේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමිත්වා ඒක මන්තන් නිසීදින්සු. සමහර අය හිටියා උන්වහන්සේට වැඳලා වාඩි වුණාය. සමහර අය උන්වහන්සේක කතා කරලා වාඩි වුණා. කොහොමද අප්පේ කච්චේ නාමගොත්තං සාවිත්වා නාමගෝත්‍ර පැහැදිලි කරලත් වාඩි වුණා. ස්වාමිනී අපි මෙන්න මෙහි ඉඳලා ආවේ, අපි මෙන්න මේ පැතිවල ඉඳලා ආවේ, මගේ නම මෙහෙමයි, මං අහවලා තමයි මේ, ඉතින් ඔබ වහන්සේ මේ මධ්‍ය මණ්ඩලේ පහළ වෙලා කියන ආරංචියට අපි ආවේ කියලා උන්වහන්සේක කතා කරලා සමහර අය වාඩි වුණා. ඔය අතර සමහර අය හිටියා අප්පේ කච්චේ තුන්නී භූතා ඒක මන්තන් නිසීදින්සු. කතාවක් නැහැ, ඔහි පැත්තකට අයිනකට වෙලා වාඩි වුණා. දැන් ඔබට තේරෙනවද උන්වහන්සේ ළඟට ආපු ඔක්කොම උන්වහන්සේට ගෞරවයෙන් ආවේ නැහැ කියලා? මොකද ගෞරවයෙන් ආවනම් අප්පේ කච්චේ තුන්නී භූතා තෘෂ්ටිම් භූතෝ වාඩි වෙන්නේ. ඒ අනුව අපිට තේරෙනවා වැදගත් දෙයක්. බුදු කෙනෙක් ළඟට ආවේ එක එක මානසික මට්ටම් වල අය. ඒ අයගේ ජීවිතවල ධර්මයේ ගලප ගන්න සුන්දර වැඩපිළිවෙලක් අපගේ බුදුරජාණන් වහන්සේ මතක් කළා. මේකට විදර්ශනා ඥානයක් තියෙන්න ඕන. විදර්ශනා ඥානයක් නැති කෙනෙකුට මේ ධර්මයේ ගැළපෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ, මහණෙනි මේ ධර්මයේ ගැළපෙන්නේ ප්‍රඥාවන්තයෙකුටමයි. ප්‍රඥාව පිරිහිච්ච කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ.
එතකොට ප්‍රඥාවන්ත කෙනෙක්ගේ හෘද සාක්ෂිය තුල තමයි පින්වත්නි මේ ධර්මී රෝපණය වෙන්නේ. ඒකට තමන් තුල සුරක්ෂිතභාවය හදාගෙන තමන්ව රැකිලා තමන්ගේ ආධ්‍යාත්මය පරිස්සම් කරගෙන මේ වැඩපිළිවෙල අනුගමනය කරගෙන ඉස්සරහට යන්න ඕන. එතකොට තමන්ව රැකලා දෙන එක ගේට්ටුවක් දාලා ගෙදර වටේට හොඳ බැම්මක් ගැහුවා කියලා තමන්ව ආරක්ෂා වෙන්නේ නැහැ. තමන්ව ආරක්ෂා කරගන්න එක තමන් බුද්ධ දේශනාවෙන් නම් තමන්ගේ රැකවරණයේ විදියට පෙන්වන්නේ සිහිය. ඒ කියන්නේ තමන්ගේ පැත්තේ සිහිය නැත්තම් යාට සුරක්ෂිත බවක් නැහැ. ඒතොර තමන් තුළ පවතින සිහිය තමන් පරිස්සම් කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ඔකට ඒක දෙවියෙකුටවත් හාමුදුරුව කෙනෙකුටවත් කාටවත් කරලා දෙන්න බෑ. ඔය එක හාමුදුරුව කෙනෙක් හිටියා සම්බූත කියලා. උන්වහන්සේ දවසක් ගල්පතුරක් උඩ භාවනා කරනවා. ගල්පතුරක් උඩට වෙලා උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේ භාවනා කරන තැනින් වෛශ්‍රවණ දෙවියෝ ගියා කියනවා. වෛශ්‍රවණ දෙවියෝ එතනින් යන ගමන් හිමීට අර උඩින් යන ගමන් බිමට බැහැලා මේ අර හාමුදුරුව ළඟ කැරකිලා වන්දනා කරලා, මොකද දෙවියන්ට හිතෙන්න ඇති මේ වගේ මේ භාවනා කරන ස්වාමින් වහන්සේ නමක් ඉද්දි මම උඩින් යන්නේ කොහොඳ නැහැ කියලා හිතෙන්න ඇති. බිමට මේ වෛශ්‍රවණ දෙවියෝ ඇවිල්ලා සම්බූත කියන මේ හාමුදුරුවන්ට වන්දනා කරලා, මේ දෙවියෝ අර තමන්ගේ ළඟ හිටිය දෙවිය සෙන්පතිවරු දෙන්නෙකුත් මේ හාමුදුරුව ළඟ නතර කරලා ආරක්ෂාවට, උන්වහන්සේට මේ කැලේ මොකක් හරි කරදරයක් වෙයි, ඒ නිසා නුඹලා මේ හාමුදුරුව ආරක්ෂා කරන්න කියලා දෙවිවරු දෙන්නෙකුත් තියලා වෛශ්‍රවණ දෙවියෝ ගමන ගියාලු. ඉතින් ඒ හාමුදුරුව භාවනාවෙන් නැගිට්ටාම ඇහුවලු, මේ කවුද මෙතන හිටගෙන ඉන්නේ? මේ ස්වාමීනි, වෛශ්‍රවණ දෙවියෝ තමයි අපිට මෙහි ඉන්න කිව්වේ, ඔබ වහන්සේව ආරක්ෂා කරන්න. එතකොට කියනවා වහාම යන්න කියනවා. වහාම යන්න කියනවා. හේතුව තමයි මම මගේ ආරක්ෂාව, තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් හදා ගන්න ඕන එකක් කියනවා. ඒක කාටවත් කරලා දෙන්න බෑ කියනවා. තමන් තුල ගොඩනගාගත්ත සිහිය තරම් භික්ෂුවකට තවත් කොහෙන්ද ආරක්ෂාවක් කියනවා. එතකොට තමන්ගේ උබේ ලෝකාර්ථ සංසිද්ධිය රැකෙන්නේ තමන්ගේ පැත්තේ පවතින සිහිය. ඒකට කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. එතකොට මේ සිහිය තමන්ගේ පැත්තේ තියාගෙන ලෝකේ දිහා බලනකොට තමයි තේරෙන්නේ මේ ලෝකේ අපි හිතන විදිය එකක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම මායාවක් කියලා. එතකොට මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන මේ සාංසාරික අර්බුදය අපිට පේන්නේ නැහැ. මේක පෙන්නලා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ අවිද්‍යාවෙන් වැහිච්ච මේ සංසාර ගමනේ යථා ස්වභාවය තේරුම් ගන්න ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟ හැර වෙන කිසි තැනක පින්වත්නි නවතින්න විදිහක් නැහැ. එතකොට මේ ජීවිතය තුළ යම් කෙනෙක් අවබෝධය හදා ගන්නවා නම් එයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ ඇත්ත කතාව දැනගත්තාම, ඒ ඇත්ත කතාව අපි දන්නේ නැහැ, හේතුව තමයි ඒක අවිද්‍යාවෙන් වැහිලා තිබ්බේ. ඒක විවෘත කර අපගේ බුදුරජාණන් වහන්සේ. ඇතන බුදු කෙනෙක් පහළ වීමේ ප්‍රමුඛ ඉලක්කය අපේ මේ වත්පිළිවෙත් ටික උගන්වන එකම නෙමෙයි. එතකොට මේ වත්පිළිවෙත් ගැන බුදු කෙනෙකුට විශේෂ අදහසක් තිබුණෙත් නැහැ. දැන් වත්පිළිවෙත් ටිකක් විතරක් එක්ක නතර වුණාට පස්සේ මේ බාහිර විචූරණ බව තියේ ඒ විදියටම, බාහිර අලංකාරයේ තියෙයි, නමුත් අභ්‍යන්තරයේ තියෙන දාර්ශනික හරය මතුවෙන්නේ නැත්නම් වත්පිළිවෙත් ටිකකින් විතරක් වැඩක් නැහැ පින්වත්. එතකොට වත්පිළිවෙත් ඊටාම හොඳයි තමයි, හැබැයි වත්පිළිවෙත් ටික මුල් කරගෙන අපේ ආධ්‍යාත්මය සුරක්ෂිත කරගන්න වැඩපිළිවෙලක් නැතුව යම් කෙනෙක්ගේ ඔළුවේ වැඩ කරන්නේ පහන් පත්තු කරන එකක් විතරක් නම් එවැනි ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු ප්‍රතිලාභයක් හදාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ. දැන් බුදු කෙනෙක් අපිට උගන්වන්නේ යම් කෙනෙක් පිළිසිඳ අවබෝධ කරගන්න, හොඳට අහගන්න, පිළිසිඳ අවබෝධ කරගත යුතු යම් දෙයක් තියෙනවා නම් ඒ පිළිසිඳ අවබෝධ කරගත යුතු විශිෂ්ට ඥානින් දැනගන්න ඕන දේ එකම දේ තමයි පංචස්කන්ධය. එතකොට මේ පංචස්කන්ධ ලෝකය ගැන ගැඹුරු අවබෝධයක් හදාගත්තට පස්සේ පංචස්කන්ධේ නැවත නැවත මේ අර පුනර්භවයක් හදලා දෙන මට්ටමට තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. මේක තණ්හාවෙන් තෙත් වෙවි නැවත නැවත පෝනෝ භාවිකා නන්දි රාග සහගත පුනර්භවයක් හදනවා. එතකොට පුනර්භවයක් හදන්නේ නැතුව පංචස්කන්ධේ අනාගතයට වැඩෙන්න නොදී
සුරක්ෂිත කරගෙන මේ සාංශාරික ගමනින් සම්පූර්ණයෙන් මේක සැඩපහරක් නම් මේකට අහු වෙන්නේ නැතුව ගැලවිලා යන පණිවිඩයක් මේක ඇස්සේ තියෙනවා. දැන් ඒ පණිවිඩයේ කෙනෙක් අල්ලන්නේ නැතුව කවුරු හරි හිතනවා නම් බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන එකමයි හොඳ. පහන් පූජා කරන එකමයි හොඳ. නානාවිද පුද පූජාමයි හොඳ කියනවා නම් ඒක හොඳයි තමයි. ඒක නරක නෑ. දැන් ඒක ඉතා වැදගත් දෙයක්. හැබැයි ඒ ටික විතරක් කරලා නැවතුනොත් මේ බුදු කෙනෙක්ගේ සුන්දර පණිවිඩය මේ බුද්ධෝත්පාදයෙන් හම්බ වුණු මේ සුන්දර ත්‍යාගයට මග හැරිලා යන්න පුළුවන්. එතකොට මේ ත්‍යාගයේ සම්පූර්ණයෙන් හකුලලා ලඟු වෙන්නේ එකම තැනකට. මොකද්ද? තමන්ව නිවා ගන්න. තමන්ව නිවා ගන්න එක තම තමන් කරගන්න ඕන. එතකොට තම තමන් නිවෙන්නේ පින්වත්නි මේ ඇවිස්සලා යන්නේ අනුසය ධර්මයන් මගේ හිතේ පවතින නිසා. ඒ කියන්නේ මගේ හිතේ හැම වෙලාවකම සාංසාරික වශයෙන් වැඩිච්ච අනුසය ධර්මයන් ටිකක් තියෙනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, මානානුසය, බවරාගානුසය වගේ අනුසය ධර්ම තියෙනවා. ඒ අනුසය සංසාරයෙන් පෝෂණය වෙවි ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ අනුසය විතරක් තිබ්බත් නැවත උපතක් කරා යනවා පින්වත්නි. ඒක තමයි අවදානම. දැන් ඕලාරික උපාදානයක් නැතුව අනුසය විතරක් යම් කෙනෙක්ගේ හිතේ පැවතුනොත් ඒ අනුසයත් ඇති නැවත උපතක් හදලා දෙන්න පුනර්භවය හදන්න. ඒ පුනර්භවයේ නැවත හදලා දෙන්න අනුසය විතරක් ඇති කියන එක හොඳටම තේරෙනවා. ඒකනි පුංචි ළමයෙක් මැරුණාම ආයි ඉපදෙන්නේ. දැන් මාසෙන් දෙකක් මාසයක් දෙකක් තුනක් වෙච්ච ළමයෙක් මැරුණාම ඒ ළමයා ඇයි ආයි උපදින්නේ? දැන් අපි කියනවා උපාදානයට අනුව භවය හැදෙන්නේ කියලා. දැන් උපාදානයට අනුව භවය හැදෙනවා, භවයට අනුව ජාතිය හැදෙනවා, ජාතියට අනුව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම හැදෙනවා. දැන් පොඩි ළමයෙකුට උපාදාන නැහැනේ. පොඩි ළමයෙකුට මේ කාම උපාදානත් නැහැ. දිට්ටි උපාදානත් නැහැ. මේ දවස් 10 15 මාසයක් විතර ළමයෙකුට මොනවද තියෙනවද? දිට්ටියක් උපාදානෙ වෙලා. සීලබ්බත උපාදාන තියෙනවද? නැහැ. අත්තවාද උපාදාන තියෙනවද? මම, මගේ ගෙදර, මේ මගේ අම්මා, මගේ කාර් එක, ඕව ඔළුවේ තියෙනවද? ඉතින් එහෙමනම් උපාදානයක් නැහැ නේ පොඩි ළමයට. ඕලාරික උපාදානයක් නැහැ නේ. අන්න එහෙමයි හරියන්නේ. එතකොට ඕලාරික උපාදානයක් නැති පුංචි ළමයෙක් මැරුණාම ආයි උපදින්නේ ඇයි? මේක ලොකු ප්‍රශ්නයක් නේ. උපාදානයට අනුව නම් භවය හැදෙන්නේ. උපාදාන පත්‍යා භවෝ නම් භව පත්‍යා ජාති නම් භවයට අනුව නැවත ජාතිය හැදෙනවා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ඔක්කොම හැදෙන්නේ උපාදානේ නම්. උපාදානෙටත් හේතුව තණ්හාවනේ. එහෙමනම් පොඩි ළමයෙකුට තණ්හාවක් නැහැ, උපාදානයක් නැහැ, විපාක පිණිස කර්ම ගැන හැඟීමකුත් නැහැ. ඇයි පොඩි ළමයෙක් ඉපදෙන්නේ? ඉපදෙන්නේ පොඩි ළමයෙගේ හිතේ අනුසය පවතිනවා. අනුසය විතරක් තිබ්බත් නැවත උපතක් කරා යනවා. දැන් බලන්න අනුසයත් සම්පූර්ණයෙන්ම ගලවලා දාලා නිකෙලස් වෙන පණිවිඩයක් තමයි බුදු කෙනෙක් කියන්නේ. ඒතර මේ පණිවිඩේ නැතුව කෙනෙක්ගේ ජීවිතේ වත්පිළිවෙත් ටිකයි, පුද පූජා ටිකයි, ලොකු ලොකු අසූ මහ ශ්‍රාවක පූජා, ඊට පස්සේ අපේ ආරාමේ තමයි තියෙන්නේ ආසියාවේ තියෙන ලොකුම පිළිමය අපි ළඟ තියෙනවා. ඊට ඒ වගේ කතාන්දර ටිකක් විතරක් නම් ඔළුවේ වැඩ කරන්නේ. එවැනි ශ්‍රාවකෙක් මේ පණිවිඩේ ජීවිතයට ගලපාගෙන නිකෙලස් වෙලා නැවත භවයට යන්නේ නැති විදියට නිවෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා අපි අපේ හෘද සාක්ෂිය තුල අනුසයත් උදුරලා දාලා සම්පූර්ණයෙන්ම සුවපත් වෙන තැනක් තියෙනවා. අනේ සුවපත් වෙන තැන ස්පර්ශ කරන්න ඕන. ඒ ස්පර්ශ කරගන්න බැරි වුණොත් එහෙම මේ බුද්ධෝත්පාදයේ දුර්ලභ ප්‍රතිලාභය මගහැරිලා යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මේ වැඩපිළිවෙල ඇස්සේ තමන්ව නිවා ගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල හැම වෙලාවකම පුළුවන් තරම් ස්පර්ශ කරන ශ්‍රාවකයෙක් වෙන්න. මොකද ඒක තමයි අපට ඉතාම වැදගත්ම දේ. ඒකට මේ ඇත්තටම ඒ වැඩපිළිවෙල අවබෝධ කරගන්න මේ පංචස්කන්ධ ලෝකය ගැන ගැඹුරු හැඟීමක් එන්න ඕන. මොකද මේ ලෝකේ බර කියලා යමක් තියෙනවා නම් බාරාහවේ බාර සූත්‍රයේ කියනවා මහණෙනි බර කියලා මම ඔබට යමක් කියනවා නම් ඒ පංචස්කන්ධයයි. බාරාහවේ පංචස්කන්ධා මහණෙනි මේ බර කියලා මොනව හරි තියෙනවා නම් ඒ බර තමයි පංචස්කන්ධ බර. දුක කියලා මොනව හරි තියෙනවා නම් දුක කියලා කියන්නේ පංචස්කන්ධයට කියන වචනයක්.
ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, හැඬීම, වැළපීම, පපුවට අත් දෙක ගහගන්න මේ ගොඩාක් කතාන්දර තියෙනවා තමයි. හැබැයි මේ ඔක්කොම අකුලල අකුලල දුක කිව්වොත් මොකද්ද පින්වත්නි? සංකිට්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි, සංක්ෂිප්තව පංචඋපාදානස්කන්ධයයි දුක. එතකොට එහෙමනම් දුක මෙතන නම් දුකෙන් නිදහස් වෙන ශ්‍රාවකෙක් මෙතනින්ම නේද පින්වත්නි නිදහස් වෙන්න ඕන. මේක හොඳට දාර්ශනිකව කල්පනා කරන මිනිස්සෙකුට මේක තේරෙනවා. බාරාහවේ පංචස්කන්ධා. පුද්ගලයාගේ බර කියලා කියන්නේ පංචස්කන්ධ බර. බාරහාරෝච පුද්ගලා. බාරේ මේ බර උස්සගෙන ඉන්නේ මේ පුද්ගල භාවයේ පින්වත්නි. මේ සත්ව පුද්ගල භාවයේ පවතින තාක්කල් පංච උපාදානස්කන්ධ බර උස්සගෙන ඉන්න වෙනවා. යම් දවසක මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ, හුදු නාම ධර්ම ටිකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගත්තට පස්සේ යා මේ බර අත්හැරලා දැම්ම වෙනවා. ඒ බර අත්හැරලා දාපු කෙනෙක් බරෙන් නිදහස්. ඒ බරෙන් නිදහස් වෙච්ච කෙනා නැවත උපතක් කරා යන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ ඒකයි දේශනාවල තියෙන්නේ මහණෙනි, බඹයක් පමණ වූ කලේබරය තුලමයි අවබෝධය තියෙන්නේ කියලා කියන්නේ. දැන් අපි බඹයක් පමණ වූ කලේබරය තුල පවතින අවබෝධයේ වෙනුවට අපි පොත්වල ධර්මයක් හොය හොය අවබෝධයට නිමිති හොයනවා. පොත්වලින් උදව්වක් හම්බ වෙයි. හැබැයි ඒ පොත්වලින් බලපු ධර්මයේ Tamange පැත්තට හරවගෙන Tamange ජීවිතයට ගලප ගන්න බැරි වුණොත් ඒ බැරි වෙච්ච ශ්‍රාවකයාට දැනුම විතරක් ඉතුරු වෙයි. එයාගේ දුක ඉවර වෙන්නේ නැහැ. දැන් එහෙමනම් අපිට තේරෙනවා බර කියලා කියන්නේ පංචස්කන්ධ බර නම් බාරහාරෝච පුද්ගලෝ. මේ පුද්ගල භාවයයි මේ බර උස්සගෙන ඉන්නේ. පුද්ගල භාවය කියලා කියන්නේ මේ පුද්ගලයා තමයි බර උස්සගෙන ඉන්නේ. මේ සත්ව පුද්ගල භාවයක් ඔබ තුල පවතින්නේ මම, මගේ, මගේ ආත්මය කියලා උපාදානයක් පවතිනවනේ. උපාදාන හතරක් තියෙනවනේ. කාමෝපාදාන. සාමාන්‍ය මිනිහෙක් අවිද්‍යාව නිසා කාමයන් උපාදානය කරගන්නවා. ඊට පස්සේ දිට්ටි උපාදාන, විවිධ දෘෂ්ටි උපාදානේ වෙනවා. සීලබ්බත උපාදාන, සීල බ්‍රුත උපාදානේ වෙනවා. අත්තවාද උපාදාන, මම, මගේ, මගේ ආත්මේ, මගේ ගෙදර, මගේ වාහනේ, මගේ දරුවා, මගේ අම්මා, මගේ නෝනා, මේ විදියට මගේ 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 කියලා උපාදානය කරගන්නවා. එතකොට මෙන්න මේ උපාදාන ටික නිසාමයි භවයක් හැදෙන්නේ. එතකොට මේ උපාදානේ හදලා දෙන්නේ පින්වත්නි ආයතන 6 හරහා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6 හරහා තමයි මේ උපාදානේ හදලා දෙන්නේ. ආයතන 6ක් මේ ආයතනෙමයි පින්වත්නි තණ්හාව නිෂ්පාදනය කරන්නේ. මොකද දැකපු නැති දෙයකට කවදාවත් දැකපු නැති දෙයක් උපාදානේ වෙනවද? නෑ. අහපු නැති දෙයකට තණ්හාවක් ඇති වෙන්නේ නෑනේ. දැනුන් නැති දෙයකට, දැකපු නැති දෙයකට, හිතුන් නැති දෙයකට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඇහැ හරහාමයි, කන හරහාමයි, නාසය හරහාමයි, දිව හරහාමයි, ශරීරය හරහාමයි, මනස හරහාමයි පින්වත්නි තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාව ඇති වෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ නාම රූප වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලා හරි ලස්සනට අපිට උගන්වනවා. දැන් ඔකට අපි අර මතක් කරපු මුල් ගාථාවෙත් තියෙනවා එක්තරා දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කිංසු සබ්බං අද්ධාවි ස්වාමීනි සියල්ල යටපත් කරගෙන තියෙන්නේ මොකෙන්ද? ඊළඟට අහනවා මේ සියල්ල යටපත් කරගෙන පවතින දේ මොනවා හරි ඒ යටපත් කරගෙන පවතින දේට වඩා වැඩියෙන් මොනවා හරි යටපත් කරගෙන පවතිනවද? ඊට පස්සේ කිස්සස්සු ඒක ධම්මස්සු, ඒ කියන්නේ මොන වගේ හැඟීමක් විසින්ද තමන්ව යටපත් කරගෙන ඉන්නේ? මොන වගේ හැඟීමක්ද මේ අපේ ජීවිතේ යටපත් කරන්නේ? එතකොට එකම වචනයයි උන්වහන්සේ විස්තර කරන්නේ පින්වත් දේවේන්ද්‍රය, නාමයෙන්මයි තමන්ව යටපත් කරන්නේ. නාමයෙන්මයි සියල්ල යටපත් කරගෙන ඉන්නේ. නාමයට වඩා වැඩි දෙයක් මට පේන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ හැඟීම් ටිකක් විතරයි පවතින්නේ පින්වත්නි ඇත්තටම. එතකොට මේ අපි බාහිර ලෝකයේ සත්වයක් පුද්ගලයෙක්, බිරිඳ, ස්වාමියා, දරුවා, ගෙදර, මේ ඇසෙන් විතරක් නෙමෙයි ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හරහා බාහිර දෙයක් විදියට අපි හෙව්වට ඇත්තටම බාහිර තියෙන දෙයක් නිසා මගේ ඇතුලේ නාම ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඒ නාම ධර්ම ටික, ඒ කියන්නේ ඇත්තටම ආදරය කියන්නේ හැඟීමක්. ඒක නාම ධර්මයක්. සංඥා වශයෙන් අඳුන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒවා නාම ධර්ම ටිකක්. දැන් මේ පංචස්කන්ධ ලෝකය කියලා කියන්නේ නාම ධර්ම ටිකක් පින්වත්.
ඒ නාම ධර්ම ටිකට මගේ අවිද්‍යාව නිසා ඒක මගේ කියලා මං අල්ලනවා. ඒ නිසා අපි මුලා වෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් මේ මේස දහත් වට්ටියක් තිබුණාට මේ දහත් වට්ටිය මුල් කරගෙන පංචස්කන්ධ ලෝකයක් මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යනවා එච්චරයි. දැන් මේක මම දකින්නවනේ මේස උඩ තියෙනකොට මේක දැක්කහම මගේ චක්කු විඥාණය ඇති වෙනවා. අපි හිතනවා දහත් වට්ටියක් එළියේ කතාවක් අපි හොයනවා. ඇත්තටම මේක දැකීම තුළම මගේ පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. පවතින්නේ නැහැ. ඒ කියන්නේ එක දිගට පවතින්නේ නැහැ. දැන් මේක දකින්නකොට මගේ චක්කු විඥානය ඇති වෙනවා විඥානස්කන්ධයක් පහළ වෙනවා. එතකොට මේක දැක්කාම මම ඊට පස්සේ අඳුන ගන්නවා ආ මේක දැහැත් වට්ටියක් නේ මේකේ බුලක් තියෙනවා පුවක් තියෙනවා මේ තව තව එක එක ඒවා තියෙනවා කියලා මම අඳුන ගන්නවා. අඳුනා ගන්නකොට සංඥාස්කන්ධයක් මගේ ඇතුලේ පහළ වෙනවා. සංඥාව කියන්නේ අඳුන ගන්න එකට. ඊට පස්සේ මේ සංඥාස්කන්ධයට අනුව අඳුනගත්ත දේට අනුව පින්වත්නි සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ත විඳීමක් හිතේ හට ගන්නවා. ඒකත් හැඟීම් ටිකක්. ඇති වෙලා නැති වෙලා යනවා. මගේ දරුවා කියලා අඳුන ගන්නකොට අනේ මගේ දරුවා කියනකොට අර මහා සැප වේදනාවක් හිතේ උපදිනවා. ඇහින් විතරක් නෙමෙයි කනින් අඳුන ගන්නවා. මගේ දරුවගේ කටහඬ කියලා අඳුන ගන්නවා. මගේ දරුවගේ සුවඳ කියලා අඳුන ගන්නවා. මේ විදියට පින්වත්නි මේ අසකනනාසයේ දිවකය මනස ඔස්සේම තමයි මේ පංචස්කන්ධ ලෝකය අනාගතයට මෝරන්නේ. හේතුව තමයි යා අසකනනාසයේ දිවකය මනස කියන ආයතනවල ඇත්ත කතාව නොදන්නාකමට. මේකේ ඇත්ත කතාව දැනගත්තාම තේරෙනවා මේ මගේ මේ මොහොතේ මගේ හිතේ ඇති වුණේ හැඟීම් ටිකක් විතරයි ඊට වඩා වැඩියෙන් මොකක්වත් නැහැ කියලා තේරෙනවා. මේක ඊටාම සියුම්ව හදා ගන්න ඕන තත්ත්වයක්. එතකොට මේ නාම රූප ටිකක් හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනවා කියලා දැනගත්තට පස්සේ එයාව සම්පූර්ණයෙන්ම නිවෙන්න පටන් ගන්නවා. මොකද මේ පංචස්කන්ධ ලෝකයේ උපාදානීය වෙන්නේ අවිද්‍යාව නිසා. මේ පංචස්කන්ධ ධර්ම මේ විදිහට පවතිනවා. ඒවා මම උපාදානය කරගන්නවා. රූපේ පවතිනවා ඒක උපාදානය කරගන්නවා. වේදනාව පවතිනවා ඒක උපාදානය කරගන්නවා. එතකොට සංඥාව පවතිනවා මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා වශයෙන් පවතින දෙයක් තියෙනවා. ඒ පවතින දේ මගේ අවිද්‍යාව නිසා මම ඒක උපාදානය කරගන්නවා. මගේ කාර් එක, මගේ දරුවෝ, මගේ කාර් කියලා ලෝකේ කාර් නෑ කොහෙවත්. ඒක මගේ අවිද්‍යාව නිසා මම ඒක උපාදානය කරගන්නවා. ඒ උපාදානයට අනුව සිතුවිලි ගොඩනගනවා. ඒකට කියන සංකාර කියලා. දැන් සංකාර කියලා කියන්නේ ඇස මුල් කරගෙන ඇති වෙන සිතුවිලි තියෙනවා. රූප සංචේතන, ශබ්ද සංචේතන, කනින් අහපු දේවල් මුල් කරගෙන හිතේ සිතුවිලි ඇති වෙනවා. ඒකට කියන සංකාර කියලා. ඊට පස්සේ යා නොදන්න කමට ඒ සිතුවිලි වලටත් ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියන සංකාර උපාදානස්කන්ධය කියලා. ඇත්තටම මේ හැඟීම් ටිකක් නාම ධර්ම ටිකක් පවතිනවා අපි තුල පවතින අවිද්‍යාව නිසා අපි මේ නාම ධර්ම වලටත් ආසා කරන්න ආදරය කරන්න පටන් ගන්නවා. පින්වත්නි මේ පණිවිඩයට බුදුරජාණන් වහන්සේ එක එක විදිහෙන් මේක විස්තර කරලා තියෙනවා. පින්වත්නි මේ මොහොත අතීතයට ප්‍රපංච ලෝකයක් හැදෙන්නේ මේ පංචස්කන්ධ ලෝකය ගැන නොදන්නා කමට. ඊට පස්සේ අනාගතයටත් ප්‍රපංච ලෝකයක් හැදෙනවා නොදන්නා කමට. එතකොට මේ නොදන්නාකම මුල් කරගෙන ඇති වෙන ප්‍රපංච ලෝකයක් නිර්මාණය වෙවි ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන හැඟීම් ටිකකට මම මගේ මගේ ආත්මය කියලා වසඟ වෙලා යන ගතියක් මේ සංසාරයේ තියෙන්නේ. එතකොට මේක හොඳට බෙදලා විස්තර කරලා තේරුම් ගන්නකොට අපට තේරෙනවා අපි හිතන විදිහේ සත්වයේ පුද්ගලයෙක් නෑ හැඟීම් ටිකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා අපට තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරුණාට පස්සේ යා නැවත උපතක් කරා නොයන විදියට යා නිවෙන්න පටන් ගන්නවා. දැන් ඇත්තටම වෙන ක්‍රියාවලිය තමයි මේකේ නාම ධර්ම ක්‍රියාත්මක වීමක් තියෙනවා. දැන් නාම රූප ටිකක් තියෙන කියලා අපි හැමදාම කියනවනේ. දැන් ඇහැට රූපයක් හම්බ වෙනවා. ඒක රූප කොටසට අයිති. ඇහත් රූපයට අයිති. එතනින් පස්සේ ඇති වෙන සියලු ක්‍රියාවලිය නාම කොටසට අයිති. සාමාන්‍ය කෙනෙකුට මේක අල්ලන්න බෑ. දැන් උදාහරණයක් විදියට ගන්න ඇහැට රූපයක් හම්බ වුණාම ඇහැයි රූපයයි දෙක එකතු වුණාට ලොකු දෙයක් කරන්න බෑ පින්වත්. ඇහැයි රූපයයි දෙක එකතු වෙලා ඇහි මානසිකාර ප්‍රත්‍යයෙන් ඇහි විඥාණය ඇති වෙන්න ඕන. ඒක මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ. ඒ නිසා තමයි නාම කොටස් පැහැදිලි කරද්දී වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා පහක් පෙන්වන්නේ. ඔය පහම ඇති වෙන්න ඕන. ඒ පහ ඇතිවීම තුළ තමයි නාම රූප සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ දැන් ඔබ අත්දකින දේ පින්වත්නි ඇහැයි රූපය ඇහි විඥානයයි තුනේ එකතු වුණාම ඒකට කියනවා ස්පර්ශය කියලා.
ස්පර් තින්නම් සංගති පස්සෝ ස්පර්ශ උන නිසයි මිනිස්සු විඳින්නේ පින්වත්. දැන් බලන්න මේ නාම ක්‍රියාවලිය සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ස්පර්ශ වුණාම විඳිනවා පස්සපච්චය වේදනා. ස්පර්ශයේ විඳිනවා විඳීම නිසා පින්වත් නිවේදනා පච්චය තණ්හා විඳින දෙයට තමයි තණ්හා කරන්නේ. වේදනා විඳින දෙයට තණ්හා කරනවා. ඇහැයි රූපයයි ඇහැ විඥානයයි තුන එකතු වුණා. ඒ තුන එකතු වීම තමයි ස්පර්ශය. ස්පර්ශ වීම නිසා පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණාම විඳිනවා. ඊට පස්සේ විඳීම නිසා අවිද්‍යාවෙන් විඳින්නේ. අවිද්‍යාවෙන් විඳිනකොට විඳීමටත් ආසා කරනවා. වේදනා පච්චය තණ්හා. අන්න විඳින දෙයට ආසා කරනවා. තණ්හාව වුණාම ඉතින් උඩුදුවල ඉවරයි. තණ්හාවට අනුව පින්වත් උපාදානය වෙනවා. තණ්හා පච්චය උපාදාන. උපාදානය කියන්නේ බැඳිලා යනවා ඒකට. ඒ කියන්නේ මේ තණ්හාව ඇති වෙච්ච දෙයට බැඳිලා යනවා හිත. බැඳී යාමට කියන උපාදානය කියලා. බැඳී යාම නිසා මොකද වෙන්නේ? බැඳී ගිහින් අනේ මෙහි කාලා බීලා ඔක්කොම සනීපෙට ඉඳලා මේ වැඩේ ඉවර වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බැඳී යාමක් හිතේ පැවතුනොත් ඒ බැඳී යාමට අනුව තමයි පින්වත්නි විපාක පිණිස කර්ම හැදෙන්නේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ ක්‍රියාවලිය ඇති වෙන්නේ. බැඳී යාමට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කියන්නේ භව උපාදාන පත්‍ය භව. ඊට පස්සේ විපාක පිණිස කර්ම හැදුනාම මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම හැදුනාම විපාක පිණිස කර්ම හැදීම නිසා තමයි පින්වත්නි ජාතිය පහළ වෙන්නේ. ජාතිය කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් කතාවක් නෙමෙයි. ජාතිය කියන්නේ සමහර විට යාගේ මව කුසේ ගර්භාෂයක් ඇතුලේ උපත හැදෙන්න පුළුවන්. ජාතිය පහළ වෙන්න පුළුවන්. සමහර විට බල්ලෙක්ගේ කුසේ ජාතිය පහළ වෙන්න පුළුවන්. සමහර විට බිත්තරයක් අස්සේ ජාතිය පහළ වෙන්න පුළුවන්. සමහර විට නිරේ ජාතිය පහළ වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ විදියට යන මේ සංසාර ගමනේ අපිට අවදානමක් තියෙනවා. එතකොට භවයේ හැදුනා, භවයට අනුව ජාතිය හැදුනා. ජාතිය නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේ දුක නිසා තමයි පින්වත්නි දැන් ඔබට තේරෙනවානේ දුකක් හැදුනා කියලා. මේ දුක නිසා තමයි පින්වත්නි සද්ධාවට එන්න ඕන. අම්මා කියපු නිසා නෙමෙයි සද්ධාවට එන්න ඕන. තාත්තා කියපු නිසා නෙමෙයි සද්ධාවට එන්න ඕන. දුක නිසායි සද්ධාවට එන්නේ. ඒකයි උපනිෂ සූත්‍රයේ මතක් කරන්නේ දුක්ඛූප නිසා සද්ධා. අන්න මේ දුකෙන් නිදහස් වෙන අදහසින් සද්ධාවට આવුත් ඒක හරිම ස්ථාවරයි. එයා මොකද දුකෙන් නිදහස් වෙන්න තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දුක නිසා එයා සද්ධාවට එනවා. අම්මා කියපු තාත්තා කියපු උපැන්නේ කතාන්දර අදාළ නැහැ මෙතනට. ගැඹුරු අවබෝධයට යන ශ්‍රාවකෙක් දුක නිසායි සද්ධාවට එන්නේ. දුක්ඛූප නිසා සද්ධා. සද්ධාවට ආවට පස්සේ තමයි හිතේ ප්‍රමුදිත බවක් උපදිනවා. ඒකට කියන්නේ පාමුච්චය කියලා. තව විදිහකින් කිව්වොත් තරුණ ප්‍රීතිය කියලත් ඒකට කියනවා. මේ වැඩේ කළොත් මට නිදහස් වෙන්න පුළුවන් කියලා හිතේ ප්‍රීතියක් උපදිනවා. ඒ පාමුච්චය නිසා තමයි හිතේ ප්‍රීතිය හටගන්නේ. ඒ කියන්නේ කායික මානසික ප්‍රීතියක් හටගන්නවා. ඒ ප්‍රීතිය මේ නිකන් මේ සින්දුවක් ඇහුවාම ඇති වෙන ප්‍රීතිය වගේ ලාමක එකක් නෙමෙයි. දැන් සින්දුවක් ඇහුවාම ඇති වෙන ප්‍රීතියේ තියෙනවා ඇවිස්සුණු බවක් නේ. හැබැයි මේ ආධ්‍යාත්මික ප්‍රීතිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ ප්‍රීතියත් එක්ක තමයි පින්වත්නි පස්සද්ධියක් හිතේ ඇති වෙන්නේ. පස්සද්ධිය නිසා හිතේ සමාධියක් ඇති වෙනවා. ඒ කියන්නේ කායික මානසික සංසිඳීමක් ඇති වෙනවා. ඒ සංසිඳීම නිසාම පින්වත්නි හිතේ සමාධියක් ඇති වෙනවා. ඒ කියන්නේ සමාධිය කියන්නේ මේ අත් දෙක එකතු කරගෙන භාවනා කරන විදිය එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. හැම කුසල් සිතකම ඒකාග්‍රතාවයක් පවතිනවා. සමාධිය නිසා මොකද වෙන්නේ? සමාධිය නිසා තමයි පින්වත්නි යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්නේ. ඇත්තම කතාව තේරෙන්න පටන් ගන්නවා. මම මේ පංචස්කන්ධ ධර්ම ටිකකට මගේ අවිද්‍යාව නිසා ආදරය කරා, අහු වුණා, ඒ නිසා මේ සංසාරික භවගමන නිර්මාණය වුණා, එහෙම කියලා යට තේරෙනවා. ඒ තේරීම නිසාම පින්වත්නි යථාභූත ඥාන දර්ශනය නිසා තමයි හිතේ නිර්වේදයක් හටගන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ පිළිබඳ ඇත්ත කතාව පිළිබඳ දැනගෙන යාට නිර්වේදයක් කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නිසා තමයි විරාගයක් ඇති වෙන්නේ. විරාගය කියන්නේ නොයල්මක් ඇති වෙනවා. ඇල්මක් නැහැ. නොයල්ම නිසා මොකද වෙන්නේ? නොයල්ම නිසා තමයි හිතේ මිදීමක් ඇති වෙන්නේ. මේ පංචස්කන්ධයෙන් එයාගේ හිත මිදෙනවා. මිදුණා කියන්නේ මොකද්ද? විමුක්තියට. පංචස්කන්ධයෙන් මිදුණා කියලා කියන්නේ නිවනටපත් වුණා කියන එකයි. ඒ මිදීම නිසා පින්වත්නි මිදුනා කියලා දැනීමක් ඇති වෙනවා.
ඒකට කියන්නේ විමුක්ති ඥාන දර්ශනය කියලා ආසවක්කය ඥානය කියනවා. ඒක තමයි අරහත් සිත. එතකොට දැන් බලන්න මේක මා තුළමයි මේ අවබෝධය හදාගන්න තියෙන්නේ. ඉතින් මේ කාරණේ හැත්තටම හොඳට තේරුණාට පස්සේ එයා සම්පූර්ණ නිවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට මේ පණිවිඩය තමයි පින්වත්නි මේ ඔය අපිට නිකන් බැලු බැල්මට උදාහරණයක් විදියට ගත්තොත් දැන් චුල්ලපන්තක මහරහතන් වහන්සේ රෙදි කෑල්ලක් පිරිමැදලා රහත් වුණා කියනවනේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් හරි බුදුමයිනි මෙච්චර අපි බණ අහනවා අනේ අපිට එහෙම නිවීමක් නැහැනේ හාඳුරනේ රෙදි කෑල්ලක් පිරිමැදලා කොහමද රහත් වෙන්නේ කියලා. රෙදි කෑල්ලක් පිරිමැදීම ASCII මේ කතාව උන්වහන්සේ තේරුම් ගත්තා. ඒකයි. ඒකනේ මම කිව්වේ මේකට විදර්ශනා ඥානයක් තියෙන්න ඕනේ කියලා. දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට හතර පද ගාතාවක් මතක හිටියේ නැල්ලුනේ. එතකොට උන්වහන්සේ දැනගත්තා මේ පංචස්කන්ධේ ඇතිවීම මොකද්ද නැතිවීම මොකද්ද පැවතීම මොකද්ද මේ ඔක්කොම කතාව තේරුම් ගත්තා. මොකද ඒ කාලේ මේ කතාව ගැන විශාල සංවාදයක් මිනිස්සු අතර කලකෝලහලයක් මේ ගැන තිබුණා. දැන් අද කලකෝලහලයක් තියෙන්නේ මොනවා ගැනද? අද කලකෝලහලයේ තියෙන්නේ පුද පූජා ටික ගැන විතරයි. ඒ කාලේ කිං සච්ච ගවේසි මොනවද සත්‍ය කිං කුසල ගවේසි මොනවද කුසලේ කියලා හොයපු යුගයක් නේ පින්වත්නි. දැන් චුල්ලපන්තක හාමුදුරුව දැනගත්තා මේ දැන් රූපය රූප වේදනා සංඥා මේක සමහර කෙනෙකුට නොතේරෙන්නත් පුළුවන්. සමහර මේ වගේ කතාවක් අලුතෙන්ම අහන කෙනෙකුට බොහොම නීරස කතාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා දැන් මෙත් සඳහම් විකාශයේ දිගින් දිගට ධර්මයේ පරිශීලනය කරන ධර්මයේ හොයන ගැඹුරු ධර්මයක් පිළිබඳව ගැඹුරු උත්තේජනයක් තියෙන අය ශ්‍රවණය කරනවා. එතකොට දැන් රූපයේ දැන් මේ ටික ඔක්කොම දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට රූපය මොකද්ද? රූපය කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය. මේ රූපයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක් විතරයි. එතකොට මේ රූපය හැදිලා තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. කනබුන ආහාරයෙන් තමයි මේ රූපය හැදෙන්නේ. එහෙමනම් එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලට වඩා වැඩියෙන් එකක් මේකේ මොනවද තියෙනවද? මොකුත් නැහැ. ඇයි? එළිය කෑමෙන්මනේ මේක හැදෙන්නේ. මේ රූපේ පැත්ත අපි කතා කරන්නේ. හිත ගැනවත් නාම ධර්ම ගැනවත් වේදනාව ගැනවත් සංඥාව ගැනවත් ඒ මොකක්වත් කතා මෙතනට අදාළ නැහැ. එහෙමනම් මේ රූපේ හැදුනේ මොකෙන්ද පින්වත්නි? කනබුන ආහාරයෙන්. පොඩි ළමෙක් මේ එළියේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ඇතුළට ගත්තාම මේ ඇඟ වැඩෙනවා එච්චරයි. එහෙමනම් හොඳට බලන්න එළියේ තියෙනත් පඨවි ආපෝ තේජෝ වායෝම තමයි. ඇත්තටම සාපේක්ෂවමයි පවතින්නේ. උදාහරණයක් මං කියන්න. එළියේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලට සාපේක්ෂව තමයි මේ ශරීරයත් නිෂ්පාදනය වෙන්නේ. මේ ශරීරය හැදිලා තියෙන්නේ ඒක ලෝක ධර්මතාවයක්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එළියේ තියෙන්නේ පෘථුවියේ තියෙන්නේ තුනෙන් දෙකක් වතුර. මේ ශරීරෙත් තුනෙන් දෙකක් වතුර තියෙන්නේ. දැන් බලන්න මේ සාපේක්ෂතාවය. ශරීරයේ තුනෙන් දෙකක් වතුර අයින් වුණොත් එහෙම මැරෙන්නේ සාපේක්ෂතාවයේ බිඳිලා යනවා. ඒකයි අදිර රුධිර වාහනයක් වුණාම මිනිහෙක් මැරෙන්නේ. ඒ වගේ කාරණයක් අපිට ඊට වඩා පළල්ව කතා කරන්න ඕන. හැබැයි මේ සාපේක්ෂතාවයේ බිඳුනොත් මේ පෘථුවිය පවතින්න බෑ. දැන් බලන්න මේ පෘථුවියට සාපේක්ෂව තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝලත් පිහිටීම ඇති වෙලා තියෙන්නේ. දැන් මේ ගහක තියෙන, ගලක තියෙන, කන්දක තියෙන පඨවි ගතියක් තියෙනවනේ. ඒකට වඩා මේකේ මොකක්වත් වෙන එකක් නැහැ. මේ එළියේ තියෙන ගලාගෙන යන ජලයක තියෙන, දොලක තියෙන, ඇලක තියෙන, පිහිල්ලක තියෙන, ගඟක තියෙන වැగిරෙන ගතියමයි මේකේ තියෙන්නේ. සෙමවල, හොටුවල, ලේවල, මූත්‍රාවල තියෙන්නේ ඒ වැగిරෙන ගතියම තමයි. ඊට වඩා මොකක්වත් නැහැ. මේ එළියේ තියෙන පින්වත්නි, හෙලවෙන, පිම්බෙන, හෙලවෙන, චලනයේ වෙන, පිම්බෙන ස්වභාවයක් එළියේ මේ වාතාශ්‍රයේ හුළඟේ තියෙනවා. මේ ශරීරයේ තාස්වාස ප්‍රාස්වාසයේ ඉඳලා හෙලවෙන, පිම්බෙන, චලනයේ වෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. මේ හිර රශ්මිය සහිතව මේ ස්වභාව ධර්මයේ තියෙනවා දිරවන පැසවන ස්වභාවයක්. මේ ශරීරයේ දිරවන පැසවන ස්වභාවයක් තියෙනවා. ඊට වඩා මොකක්වත් නැහැ නේ රූපේ. ඒතර මේක යා තේරුම් ගන්නවා. එතකොට රූපේට හේතුවක් තේරුම් ගන්නවා. මොකක්ද හේතුව? ආහාර ප්‍රත්‍යයෙන් රූපේ හැදෙන්නේ. එතකොට රූපේ නිරුද්ධ වීම, ආහාර නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධයි. රූපේ නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක ටිකක් ගැඹුරු කතාවක්. එතකොට ඔන්න රූපේ ගැන දැනගත්තා. ඊට පස්සේ වේදනාව දැනගන්න. මොකද්ද වේදනාව කියන්නේ? වේදනාව කියන්නේ වේදනා හයක් තියෙනවා. මොනවද? මේ කෙනෙක් කියන්න පුළුවන් වේදනා තුනයි තියෙන්නේ කියලා. සැප වේදනාවයි, දුක් වේදනාවයි, මධ්‍යස්ථ වේදනාවයි කියලා කියන්න පුළුවන්. නෑ පින්වත්නි, ඇස නිසා හටගන්න වේදනාවක් තියෙනවා. කන නිසා හටගන්න වේදනාවක් තියෙනවා. නාසයේ නිසා හටගන්න වේදනාවක් තියෙනවා.
දිව නිසා හට ගන්න වේදනාවක් තියෙනවා ශරීරේ නිසා හට ගන්න වේදනාවක් තියෙනවා මේ මන ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය මුල් කරගෙන වේදනා හට ගන්නවා ඒ වේදනා තුන් ආකාරයි අන්න එහෙම තමයි තේරුම් ගන්න ඕන ඇස නිසා සැප වේදනාවක් දුක් වේදනාවක් මධ්‍යස්ත විඳීමක් ඔය තුන තමයි ඕන වෙලාවක පවතින්නේ එතකොට අපේ අවිද්‍යාව නිසා ඇස නිසා හටගත් වේදනාවටත් අපි බැඳිලා යනවා වේදනාව හැංගීමක් කියලා ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට මේ වේදනා කාය හය ගැනත් එයා දැනගන්නවා. ඊට පස්සේ පින්නත් උන වේදනාව එයා දන්නවා. වේදනා ස්කන්ධය ගැනත් එයාට යම් හැංගීමක් තියෙනවා. වේදනාවට හේතුව මොකද්ද පින්නවත්නි? වේදනාවට හේතුව තමයි පින්නවත්නි ස්පර්ශය. පස්ස පච්චය වේදනා ස්පර්ශ වුණොත් විඳින්නේ නැත්තම් විඳින්නේ නැහැ. එමනම් වේදනාවේ නිරෝධය මොකද්ද ස්පර්ශේ නිරුද්ධ ස්පර්ශේ නැත්තම් විඳීමක් නැහැ ස්පර්ශේ නිරුද්ධ කරන වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාවත් ආර්ය ශ්‍රාංගික මාර්ගය දැන් බලන්න එකම මාර්ගයක් තමයි පංචස්කන්ධයෙන් ගැලවෙන්න උන්වහන්සේ මතක් කරන්නේ ඊට පස්සේ රූප වේදනා සංඥාවක් දැනගන්න මොනවාද සංඥා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා වශයෙන් අඳුන ගන්න රස තියෙනවා අඳුන ගන්න රූප තියෙනවා අඳුන ගන්න ශබ්ද තියෙනවා මේ විදිහට අඳුන ගන්න දේවල් තියෙනවා එතකොට මේ අඳුන ගන්න දේවල් වලට කියනවා සංඥාව කියලා. රූප සංඥා. මගේ දරුවා කියලා අඳුන ගන්න එක රූප සංඥාවක්. මගේ දරුවාගේ කටහඬ කියලා අඳුන ගන්න එක ශබ්ද සංඥාවක්. මගේ මහත්තයාගේ ඇඳුම, මගේ මහත්තයාගේ සුවඳ, මගේ නෝනාගේ සුවඳ, මගේ දරුවාගේ සුවඳ, අම්මගේ සුවඳ මේ විදිහට හඳුන ගන්න සුවඳ මුල් කරගෙන ඇති වෙන්නේ ගන්ධ සංඥාවක්. මේ විදිහට සංඥා හයක් තියෙනවා. සංඥාවට හේතුව මොකක්ද? සඤ්ඤාවට හේතුවත් ස්පර්ශයයි ස්පර්ශ උණ නිසායි විඳින්නේ විඳින දේ තමයි අඳුන ගන්න අන්න අඳුන ගන්නත් හේතුව මොකද්ද ස්පර්ශය ස්පර්ශේ එතකොට සඤ්ඤාවේ නිරෝධය කියන්නේ මොකද්ද ස්පර්ශේ නිරුද්ධ වුණොත් සඤ්ඤාව නිරුද්ධ වෙනවා එච්චර ස්පර්ශේ නිරුද්ධ මේ සඤ්ඤාව නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් බලන්න මේ හැම එකක්ම නිරුද්ධ කරන්න පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූප වේදනා සංඥා සංකාර සංස්කාර වලට හේතුව මොකද්ද පින්වත් සංකාර කියන්නේ මොනවද සංකාර කියන්නේ සිතුවිලි වලට චිත්ත චෛතසික ධර්ම වලට රූප සංචේතන රූපේ නිසා ඇතිවෙන සිතුවිලි සංකාර ශබ්ද සංචේතන මේව විස්තර කරන්න අපිට කාලේ නැහැ මේ විදියට ඇතිවෙන ක්‍රියාවලිය ඇස්සේ සංකාර ටිකක් හිතේ වැඩෙනවා මේ හැම අත්දැකීමක්ම දකින දේ නිසා අහන දේ නිසා දැනෙන දේ නිසා හිතන දේ නිසා ওই ටික විතරයි වෙන්නේ පින්නත් මේ ටික හොන්තටම අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධ කරගත්තේ හිත තුළ භව තණ්හාව මෝරන්නේ භව තණ්හාව මෝරන්නේ නැති නිසා පුනර්භවයක් හදන්නේ පුනර්භවයක් හදන්නේ නැති කෙනා අන්තිම දැනීම මාත්‍රේ පමණක් තියාගෙන ඒකත් විදර්ශනා කරලා මැරිලා යනවා එතකොට යා පංචස්කන්ධය නිසා අතීතයේ ප්‍රපංච හදන්නෙත් නැහැ. පංචස්කන්ධය නිසා අනාගතයේ ප්‍රපංච හදන්නෙත් නැහැ. අනේ මගේ රූපේ ඉස්සරහට මෙහෙම වෙනවා නම් හොඳයි. ඒ කාලේ මගේ රූපේ මෙහෙම නේද තිබ්බේ කියලා එහෙම කිසි කතාවක් නැහැ. යා මේ මොහොතේ විදර්ශනා කර කර ඉන්නවා. එතකොට මේ මොහොතේ නිකම්ම ඉන්නවනේ මේ මොහොත තුලත් යා විපස්සනා කරමින් විදර්ශනා කරමින් තමයි ජීවිතේ ගෙවන්නේ. එතන මේ මොහොත තුල විදර්ශනා කරමින් ගෙවන ශ්‍රාවකයෙකුට දැන් වැදගත්ම දෙයක් තමයි හොඳට බලන්න අපි කෙටියෙන් හරි කියන එක හොඳයි ඒ කාරණය රූප දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන අන්තිම එක විඥානයේනේ විඥානයේට හේතුව මොකද්ද විඥානයේට හේතුව තමයි නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙන්නේ නාම රූප කියලා දෙකක් ප්‍රත්‍ය කරගෙන තමයි විඥානය ඇති වෙන්නේ විඥානය නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වුණොත් එහෙමනම් අපිට තේරෙනවා දැන් මේ අතර බලන්න දැන් අපි කියාගෙන ආවේ වැදගත් කාරණයක් අර චුල්ලපන්තක හාමුදුරුවෝ රෙදි කෑල්ල අත ගාලා රහත් උනේ කොහොමද කියලානේ චුල්ලපන්තක හාමුදුරුවෝ රෙදි කෑල්ලස්සේ තේරුම් ගන්නේ ස්පර්ශ වෙනකොට මුලින් හිත ප්‍රභාස්වරයිනේ පබස්සර මිදම් බික්කවේ උපක්ඛලිට්ඨේන උපක්ඛලිට්ඨං කියලානේ කියන්නේ ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශ වලින්මයි දූෂණය වෙන්නේ එතකොට මේ ප්‍රභාස්වරව තියෙන රෙදි කෑල්ල ස්පර්ශ වීමක් නිසා දූෂණය වෙනවා. ඒක තේරුම් ගන්නවා. දැන් අපි කිව්වනේ වේදනාවට හේතුවත් ස්පර්ශය කිව්වා. සංඥාවට හේතුවත් ස්පර්ශය කිව්වා. සංකාරවලට හේතුවත් ස්පර්ශය කිව්වා. මම ඕකනේ ඔය කියාගෙන ආවේ. ස්පර්ශේ නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශේ නිසා සංඥාව හට ගන්නවා, අඳුන ගන්නවා. ස්පර්ශ වීමක් නිසාමයි හිතේ සිතුවිලි ඇති වෙන්නේ.
චිත්ත චෛතසික ධර්ම ඇති වෙන්නේ. ඒතර උන්වහන්සේ දැනගත්තා ස්පර්ශ වීමක් නිසා ස්පර්ශ උනම් පස්සේ තමයි ප්‍රභාස්වර තත්වයේ දූෂණය වෙන්නේ. ඒකයි උන්වහන්සේ අර රෙදි කෑල්ලක් අත ගා ඉන්නකොට රෙදි කෑල්ල පිරිසුදු වෙන්න කියලා අත ගන්න ස්පර්ශ වෙන්න අපිරිසුදු වෙනවා කියලා දැනගත්තා. ඒතර ස්පර්ශේ නැත්තම් නිරුත් ස්පර්ශේ නිරුද්ධ වුණොත් වේදනාවත් තණ්හාවත් මේ සියල්ල නිරුද්ධ වෙනවා කියලා උන්වහන්සේ දැනගත්තා. ඒකයි. අතර මේ පංචස්කන්ධයේ පණිවිඩය තමයි රෙදි කෑල්ලස්සෙත් තිබුණේ. ඒ නිසා පින්වත්නි මේක යම් තාක් හරි තේරෙන කෙනෙක් ඉන්න පුළුවන්. හොඳම දේ තමයි දැන් ඔබ මේ මොහොතේ කරන්න ඕන දේ තමයි මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන නිර්මාණය වෙන්නේ ආයතන 6 තුලින්. ඒතර ආයතන 6 ගැන දැනගන්න බර කියන්නේ පංචස්කන්ධයටමයි. බරෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ බාර දානං දුක්ඛං ලෝකෙන් බර බහා තබනවා කියලා කියන්නේ තණ්හාවෙන් නිදහස් වුණා කියන අවස්ථාවයි. එතකොට බර උස්සගෙන ඉන්නේ තණ්හාව නිසා. බරෙන් නිදහස් වෙනවා නම් තණ්හාව නිරුද්ධ කරන්න ඕන. තණ්හාවක් නැති කෙනාට පංචස්කන්ධ බරක් නැහැ. හැම වෙලාවකම මතක තියාගන්න පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ හැම අවස්ථාවකම ඔච්චරයි වෙන්නේ පින්වත්. මේ හැම වෙලාවකම ওই ටික විතරයි වෙන්නේ. අහන දේවල්, දකින දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් මේ හැම එකක්ම හැම අවස්ථාවකම පංචස්කන්ධ ධර්ම ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. අනේ මේ ඇති වුණේ මගේ හැඟීම් ටිකක්, මට ඇති වුණේ ඇත්තම තත්වයක් නෙමෙයි, මේක දැනීම මාත්‍ර ටිකක් විතරයි කියලා දැනගත්තාම එයාට මේ පංචස්කන්ධේ යථා ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම මේ ජීවිතයේ යථාර්ථයට ගැඹුරුයි තමයි යථාර්ථය. නමුත් පුළුවන් තරම් යථාර්ථයට විවෘත වෙන සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වත්නි. එතකොට එහෙම උත්සාහ කරන ශ්‍රාවකයෙකුට සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙලෙන් නිදහස් වෙන තැනක්, නිදහස් වෙන අවස්ථාවක් හොයාගන්න පුළුවන්. මොකද මේ දුකට හේතුව තණ්හාවමයි. තණ්හාව නැත්තම් දුකක් නැහැ පින්වත්නි. තණ්හාව හදලා දෙන්නේ ආයතන 6ෙමයි. එතකොට තණ්හා දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය තණ්හාව නම් තණ්හාව නැත්තම් දුක ඉවර වෙනවා නම් තණ්හාව හදන්නේ කොතනද කියලා හොයන්න එපාය. තණ්හාව හදන්නේ ආයතන 6 හරහා. ඇසකනනාසේ දිවකය මනස කියන ආයතන 6 හරහා තණ්හාව හැදෙනකොට පංචස්කන්ධේ මෝරනවා. අන්න ඒක තමයි මම මේ කියාගෙන ඉන්නේ. පංචස්කන්ධයේ මෝරණකොට ඒකේ අවදානම තමයි අනාගතයේට පෝනෝභාවිකා පුනර්භවයක් හදන නන්දිරාග සහගත තත්‍ර තත්‍රාබි නන්දිනී පුනර්භවයක් හදන තණ්හාව වැඩෙනවා ඒ නිසා. එතකොට ආයතන හයේ ඇත්ත කතාව දැනගත්තාම සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට දුක තණ්හාව නිසා නම් ආයතන හය තුල තණ්හාව නිෂ්පාදනය කරන නැති තත්වයට මේක නිරුද්ධ කරන්න පුළුවන්. එතකොට ආයතන හය නිරුද්ධ වෙනකොට පංචස්කන්ධය අනාගතයට මෝරන්නේ නැහැ. මෝරන්නේ නැත්තම් මොකද්ද වාසිය? මෝරන්නේ නැත්තම් තියෙන වාසිය තමයි පුනර්භවයක් හදන තණ්හාව මෝරන්නේ. එතකොට යා මැරුණට පස්සේ ආයු උපදින්නේ පිරිණිවන් පානවා. එතකොට මේ පණිවිඩයේ විවිධාකාරයේ ගැඹුරින් විමර්ශනය කරන්න කියලායි ඔබට මතක් කරන්නේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධයේ ධර්මා අවබෝධයේ පිණිස උපකාර වේවා.